බැසිල් යම් කිසි විදියකින් කට ඇරියොත් නාමල්ලයි රෙදි ඔළුවෙන් තමයි නාමල්ලයි ජනාධිපති සිහින ඔක්කොම අතුවේ මහින්ද මේ විදියට කරා සියලුම රහස් දන්න බැසිල් මෙහෙම පාලනය කරනවා. එතකොට ජනාධිපතිටත් අගමැතිටත් ප්‍රෙෂර් කරනවා රටේ ව්‍යවස්ථා වෙනස් කරපන්. සා වෙනස් කරන්න පුළුවන් ඔවුන්ට බැසිල්ගේ ඇමරිකානු පුරවැසිභාවයට සියලු දෙනාගේම රහස් ටික සියලු දෙනාගේ මුදල් ටික කලමනාකරණය කරන්නේ බැසිල් නිසා. තනලා අවසානට ඇතුල් වෙච්ච පොළඟ වගේ තමයි අගමැතිටයි ජනාධිපතිටයි බලයක් ඇපල් කඩේ නුවණ අදත්තාව ඔබත් එක්ක කතා බහකට එතකොට අපේ කතාව මෙන්න මේ විදිහට අද දිග හැරෙන්නේ ලංකාව කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ පාලනය කරන රටක් බවට පත් වෙලා ඒක නිසා හරි තීරණ හරි විදිහට ගන්න නැතුව ඒක විද්‍යානුකූලව තීරණ ගන්න නැතුව රටට අවශ්‍ය අවශ්‍ය තීරණ ගන්න නැතුව මිත්‍යා දෘෂ්ටිකයන්ගේ පස්සේ ගිහිල්ලිවල ඒ වගේ ඥානක්ක වගේ කියන මිනිස්සු පස්සේ ගිහිල්ලිවල එක්ක නැත්තම් තිරුපති ගිහිල්ලිවල එක්ක නැත්තම් තවත් වෙනක ගිහිල්ලිවල හැම දිස්සෙම රට පාලනය කරන්න වෙලා තියෙන අන්නේ තත්ත්වයකට තමයි. එතකොට ඔබ හිතනවද ලංකාව වගේ රටක් ඒ කියන්නේ මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයන් පස්සේ ගිහිල්ලා දැන් මේ 21 වෙනි සියවසේ රටක් පාලනය කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ පාලකයෝ හරියට හරි තීරණ හරි විදියට ගත නැති නිසා තමයි අපේ රට මේ වගේ තත්ත්වයක් උදා වුණේ. ඔබලට මම එක උදාහරණයක් දෙන්න මේ රට මේ තත්ත්වයට ගේන්න අපි මොන තරම් අභාග්‍ය සම්පන්නද කියලා මේ ජනාධිපති පත් වෙන්න ඉස්සෙල්වල සියලුම මීඩියා වලට කතා කරලිවල ජනාධිපති දැන් ඉන්න ජනාධිපති දැන් ඉන්න අගමැතිත් ඒ වගේම අනිකුත් සියලුම මැති අමතිවරු ඒ දවස්වල නැහැ නමුත් ඒ කට්ටියත් ඇවිල්ලිවල මේ එක මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඔබට මතක නම් දැන් මතක් කරලා බලන්න ඒ මාධ්‍ය සාකච්ඡාවේදී අහන ගෝඨා බේගින් එක එක මාධ්‍යවේදීන් එක එක ප්‍රශ්න. එතකොට ඔහු කිසිම දෙයක් ඒ කියන්නේ විද්‍යානුකූලව ඔහු රට ගැන අධ්‍යයනය කළ නැහැ රට ගැන හදාරලා නැහැ. එතකොට ඔහු රටක පරිපාලනය කොහොමද වෙන්නේ කියලා නැහැ විද්‍යානුකූලව ඒ කියන්නේ රටේ ඉන්න විද්වතුන්ගෙන් ඒ ඒ සම්බන්ධය ප්‍රාමාණික දැනුමක් තියෙන මිනිසුන්ගෙත් එක්ක කතා කරලා නැහැ. ඒක ඒ කරුණු කාරණා ඒ විදිහට ඇවිල්ලිවල අවසානට හැමතිස්සෙම මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අයිය දිහා බලනවා. හරිද? අයිය දිහා බල බල අයිය දිහා බල බල අයිය තමයි කියන්නේ ඔයා තමයි කරන්නේ කියලා ඩග්ගල මහින්ද පැනලිවල්ල ඒ අස්සට උත්තර දෙන්න පටන් ගත්තා. එතකොට දැන් තේරෙනවා ඇති ඔබට ඒ රට ගැන හරි අධ්‍යයනයක් නැතුව රට ගැන රටේ ඒ කියන්නේ රටක් පාලනය කරන්නේ කොහොමද කියලා දැනුමක් නැතුව පාලකෙක් ඇවිල්ලිවල ඊට පස්සේ ඔහු තව ඒ කියන්නේ අර දැනුම නැතුව එනකොටම ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිකව ඔහුගේ ඔළුවට ඥානක්ක වගේ කට්ටි එක එක දේවල් දානකොට දැන් රට කොහොමද දුවන්නේ කියලා ඔබට හොඳම චිත්‍රයක් මැවෙන ඇති ඔබේ ඔළුවේ දැන් මේ රටට මොන වගේ තත්ත්වයක්ද උදා වෙලා තියෙන්නේ කියලා. එතකොට අපිට ඇත්තටම දැන් මොන වගේ තත්ත්වයක්ද උදා වෙලා තියෙන්නේ කියලා හරියටම තේරුම් කරගත්තොත් එහෙම අපේ රටට වෙලා තියෙන හරියට අර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට යටත් වෙච්ච නැවක් තමයි අපේ රට. එතකොට ශ්‍රී ලංකාව කියලා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ එහි ඥානක්ක මිත්‍යා දෘෂ්ටිකව රට පාලනය කරනවා. එහෙන් ඇවිල්ලිවල කිසිම දෙයක් ඒ කියන්නේ මේ රට ගැන අධ්‍යයනය කරලා නැහැ නමුත් හොරකම් වංචාව දූෂණය විතරක් දන්න බැසිල් එහෙ පැත්තෙන් රට පාලනය කරන ජනාධිපතිට එක එක අවදන් දෙනවා. මොකද ඒ අවදන් අහන්න තරම් මේ ජනාධිපතිත් ඒ වගේම ඥානක්කගේ අවදන් අහන්න තරම් මේ ජනාධිපතිත් මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකව අර පැත්තෙන් ගිහිලිවල ඒව තමයි හරියන්නේ එතනින් කියන දේ තමයි හරියන්නේ කියලා එක පැත්තකින් කල්පනා කරනවා. එක පැත්තකින් ඔහු 2015ට ඉස්සල්ලිවල 10% 20% කීකිය ඒ හම්බ කරගත්තේ මහා හොරකාපු ධනය සියලුම දේවල් වල රහස් තියෙන්නේ බැසිල් රාජපක්ෂ බව ඔවුන් දන්නවා. ඒක නිසා තමයි දැන් බැසිලුත් බැසිල් මහින්ද රාජපක්ෂත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂත් හයිජැක් කළා වගේ තියාගෙන ඉන්නේ. එතකොට දැන් නිකන් කල්පනා කරලා බලන්න නාමල්ල දැන් මහින්ද රාජපක්ෂ කල්පනා කරනවා නාමල් ජනාධිපති කරන්නේ කොහොමද කියලා. හරිද? එතකොට බැසිල් යම් කිසි විදියකින් ඕ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මෛත්‍රී පාලට විරුද්ධව කිසිම තීරණයක් ගන්න බෑනේ.
ඔහුට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්න බැරි වෙලා තියෙනවා මොකද මෛත්‍රීපාල දන්නවා මේකේ සියලුම වෙලුම් ටික ඔහු අධ්‍යයනය කරලා තියෙනවා ඔහු ගාව තිබිලා තියෙනවා ඒ නිසා මහින්ද මෛත්‍රීපාලට විරුද්ධව මේ කට්ටිය මොකක් හරි ඇක්ෂන් එකක් ගත්තොත් එහෙම මෛත්‍රීපාල කටහිරියොත් එහෙම මේ සියලුම දෙනාගේ රෙදි ගැලවෙනවා කියලා වල හොඳටම දන්නවා එතකොට ඒ හා සමානවම දැන් වෙලා තියෙන්නේ බැසිල් යම් කිසි විදියකින් කටහිරියොත් එහෙම නාමල්ලයි රෙදි ඔළුවෙන් තමයි කලිසම් ඔළුවෙන් තමයි ගලවන්න පුළුවන්කම තියෙන්නේ මොකද නාමල්ලයි ජනාධිපති සිහින ඔක්කොම තියෙන්නේ බැසිල්ගේ මේ අතට මෙහෙම ගුලි කරගෙන තමයි තියෙන්නේ මොකද බැසිල් කටහිරලි වල යම් කිසි විදියකින් මේ රටේ හොරා කාපු ධනය මෙන්න මේ විදියට මේ විදියට මේ විදියට කරා මහින්ද තමයි මේ විදියට කිව්වේ මහින්ද මේ විදියට කරා මහින්දක සල්ලි මෙතන තියෙන්නේ එහෙමයි මෙහෙමයි කියලා කිව්වොත් එහෙම නාමල්ලගේ කලිසම් ඉතින් කොහෙන් ගලවන්නද කියලා වල ඔයාලට හිතා ගන්න පුළුවන්. ඔන්න වගේ තත්ත්වයක් තමයි මෙතන දැන් මේ රටට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒ ඒ දැන් ඥානක හිම් පාලනය කරනවා. එතකොට ඒ අනිත් එක සියලුම රහස් දන්න බැසිල් මෙහෙම් පාලනය කරනවා. එතකොට දැන් බැසිල් කියලවල කියන්නේ ඇත්තටම ජාතික ලයිස්ට්වල කියන්නේ නොමිනේට් කරලා තිබුණ නැති චරිතයන්නේ. එතකොට ඔහු රටේ ඉන්න ජනාධිපතිරත් අගමැතිරත් ප්‍රෂර් කරනවා මගේ ඇමරිකානු පුරවැසිභාවයේ තියෙද්දී රටේ ව්‍යවස්ථාව වෙනස් කරපන්. වෙනස් කල්ලි වල මාව පාර්ලිමේන්තුවට ගණින් කෙලි වල ජනාධිපතිරට අගමැතිරයි පුෂ් කරනවා. පුෂ් කරාට පස්සේ ඒ කට්ටිය ගන්නේ රටේ ඉන්න මන්ත්‍රීවරු සියලුම දෙනා ඔව් විමල් වීරවංශල උදේගම්මන් පිල්ල වාසුදේවල මෛත්‍රීපාල දැන් බොරුවට එළියට ඇවිල්ලා ඥම්පචන් ගෑවට වැඩක් නැහැ. ඒ කට්ටියත් ඔව් 20 වෙනි සංශෝධනයේට අත උස්සලා තමයි මේ වුනේ. එතකොට ඔහු ත්‍රෙඩ් කරනවා අර කට්ටියට බල මාව මගේ ඇමරිකානු පුරවැසිභාවයේ තියෙද්දිම මාව ඇතුළට ගනින් නැත්තම් ඉතින් බලා ගන්න පුළුවන් කියන තත්ත්වයන්නේ එතන තියෙන්නේ. එතකොට බැසිල් විරුද්ධ ඒ විදිහට වචනයක් කටාරින්න බැරි මහින්ද රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් කරන්නේ ඒ කියන්නේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් ඔවුන්ට බැසිල්ගේ ඇමරිකානු පුරවැසිභාවයට වඩා. එතකොට අර ඇමරිකානු පුරවැසිභාවය එහෙමම තියලා තියෙන්නේ සියලු දෙනාගේම රහස් ටික සියලු දෙනාගේ මුදල් ටික කළමනාකරණය කරන්නේ බැසිල් නිසා. එතකොට බැසිල්ගේ ඒ විදිහට ඕ විදිහට මේව කල්ලි වෙලා කොහොම හරි බැසිල් ඇතුළට ගේනවා. එතකොට බැසිල් කියලා කියන්නේ පොහොට්ටුව කියන හුඹහ වේ විසින් ලස්සන්ට තනල අවසානට ඇතුල් වෙච්ච පොළඟ වගේ තමයි දැන් අපේ රට විනාශ කරගෙන යන්නේ මේ බැසිල් කියන චර්යය. ඉතින් දැන් තේරෙන ඇති මොන වගේ තත්ත්වයක්ද කියලා. කිසි මන්ත්‍රී කෙනෙකුට කිසි ඇමති කෙනෙකුට ආයි කිසිම බලයක් නැහැ. වෙන දෙයක් ඕනේ නැහැ. ඉතින් අගමැතිටයි ජනාධිපතිටයි බලයක් නැතුව ඔවුනුන් නිකන් පඟර නැට්ට වගේ බැසිල් ඉස්සරහ ඉන්නවා නම් එතනින් එහාට තවත් කවර කතාවද? ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙද්දි එතකොට බැසිල් මං කිව්වා බැසිල් තමයි සියලුම දේවල් රහස් ටික දන්නේ කියලා. එතකොට දැන් බැසිල් කියලා කියන්නේ නිකන් කල්පනා කරලා බලන්න රටේ හර ඒ කියන්නේ රට තුල මෙච්චර ව්‍යසනයක් වෙලා මේ රට මේ තරම් ඩොලර් හිඟයක් තියලා තෙල් නැතුව මිනිස්සු අච්චර දුක් විඳින්දි බැසිල් පාර්ලිමේන්තුවට එන්නේ චොපර් එකෙන්. එතකොට නිකන් කල්පනා කරලා බලන්න බැසිල් මොන තරම් උද්දච්චකමකින් ජීවත් වෙන මිනිහෙක්ද කියලා. වල එතකොට රටේ කියන්නේ මුදල් ඇමති රටේ පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ මෙච්චර රට ව්‍යසනයකට වැටලා තියෙද්දි ඔහු ඇවිල්ලා අඩුම ගන්න සතියකට දවස් 4-5ක්වත් අඩුම ගන්න පාර්ලිමේන්තුව ඉඳගෙන මේක සාකච්ඡා කරන්න ඕනේ මේ රට වැටලා තියෙන තැනින් අපි කොහොමද ගොඩ ගන්න කියලා. එතකොට ඔහුගේ ඔළුව බලන්න ඔහු කොච්චර උද්දච්ච මිනිහෙක්ද කියලා බලන්න අයියලා මල්ලියලා දෙන්නගේ ඔළුව අර ඉදිමීම අනිත් පැත්තෙන් අරගෙන ඔහුගේ ඉදිමීමත් එක්ක පාර්ලිමේන්තුවට මාස 3කින් ඇවිල්ලා නැහැ පාර්ලිමේන්තුවට. එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කියනකොට මේ විදියයි මුදල් ඇමති පාර්ලිමේන්තුවට වග කියන්න මේ මුදල් ඇමති නැහැ කියලා වෙලා කියනකොට මුදල් ඇමති ඊට පස්සේ කවුරු හරි කෝල් කරලා කියනවා මෙන්න මේ මුදල් ඇමති නැහැ කියලා වෙලා මෙහෙමයි කියලා කියනකොට ඔන්න අර බොල්ලුගොඩ සිංහයාගේ පුතා කී ඉන්නවනේ ඒ දැන් බලු සිංහයාගේ ඒ කියන්නේ බලු වෙලා ඉන්න සිංහයෝ ඉන්නවනේ පාර්ලිමේන්තුවේ ඒ කියන්නේ දිනේෂ් ගුණවර්ධන වගේ අච්චර තමන්ගේ තත්ත්වයක් තියාගෙන හිටපු ඕ සිංහයෝ දැන් මොන වගේ බලු වෙලාද කියලා කියනවා නම් එහෙම බැසිල් පාර්ලිමේන්තුවට ආවෙ නැහැ කියලා වෙලා ඒකට තර්ක කරනකොට මන්ත්‍රීවරු විපක්ෂෙන් අර දිනේෂ් ගුණවර්ධන නැකෙලි වෙලා බලු වෙනවා. ඉතින් ඕකට කියන්න තියෙන්නේ ඔయిత එහා කියන්න දෙයක් නැහැ. බලු වෙන්න එපා. තමන්ගේ තත්ත්වය තියාගෙන දිනේෂ් ගුණවර්ධනලා ඕ එක එක බල්ලොන්ට කඩේ යන්නේ නැතුව
පාඩු ඉන්න එක තමයි කියන්න තියෙන්නේ. ඔහොම කතා කරනකොට ඔන්නෝ කතාව යනකොට කොහෙන් හරි එනවා. ඉතින් මේ පාර්ලිමේන්තුවට එනෝ දැක්කා. එතනින් එහාට ඒකට වගකීම වග වෙන වග කියන තත්යක් නැහැ. ඉතින් ආව ඇවිල්ලිවල මේ පැත්තෙන් කාලිවල අනිත් පැත්තෙන් චොපර් එකකින් යන තත්යක් තමයි තියෙන්නේ ඉතින්. එතකොට මට මතකයි ඒ වෙලාවේ අනුර කුමාර් දිසානායක පාර්ලිමේන්තුවේ නැගිටලා කියනවා අයියා මල්ලි චණ්ඩියෝ වගේ ඉන්නකොට එතකොට අනිත් මල්ලිලා ඒ චණ්ඩිකම භාවිතා කරලිවල ඇවිල්ලිවල අනිත් මිනිසුන් දෙපේන්නේ නැතුව හරේ මේ ඉන්න එක කමන්නෑ කියලා කිව්වා. හැබැයි අයියා මල්ලි චණ්ඩි වුණාට කමන්නෑ. අයියා මල්ලි චණ්ඩි වුණාට මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ මුදල්ලම කියවන්න ඕනේ චරිතයක් වශයෙන් ඔහු මේ වෙලාව වග වෙන්න ඕනේ. මොකද රට මේ තත්ත්වපත් වෙලා තියෙද්දි මුදල්ලම කියලා කියන්නේ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියන දන කියනකොට එතකොටවත් එතකොට ඇවිල්ලා හිටියේ නෑ මුදල්ලම. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් තමයි ඒ තරම් ඔළුවේ දිමිච්ච එකෙක් තමයි ඕ බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් රාජපක්ෂ හොරු ගැන ආයි මෙතනින් එහාට අටුවා ටික ඔයාලට ඕනේ නෑ කියලා විශ්වාස කරනවා. මොකද ඔවුන් මේ රටට ආදරයක් නැතුව ඔවුන්ගේ නඩු ටික ඉවර කරගෙන ඔවුන් බලන්නේ හැමතිස්සෙම මේ රටින් කවදද පිට වෙන්නේ කියලා වල දැන් එතනින් එහාට මේ රට කපයක් කරලා දාලා ඉවරයි. ඉතින් ඕක අපි මේ කරුණු කාරණා ටික මෙන්න මේ විදිහට දිග ඇරිය ඇත්තටම මේ කවුද මේ රාජපක්ෂ හොරු කියන්නේ ඊට පස්සේ බැසිල් කියන්නේ කවුද මේ රට පාලනය කරන්නේ කා මොන වගේ මිත්‍යා දෘෂ්ටිකයෝද කියන තැනට තමයි මේ කරුණු කාරණා ගෙනාවේ. ඒක නිසා අපි හැමදාම කල්පනා කරනවා මේ රට මේ විදිහට දුවන්න බෑ ඉස්සරහට මේක විද්‍යානුකූලව විද්‍යාත්මකව හරි ක්‍රමවේදයකට මේ රට පාලනය කරන්න ඕනේ කියන තැනේ කල්පනා කළා තමයි අපි කියන්නේ මේ රාජපක්ෂ හොරුන් ගෙනුත් ඒ වගේම තව දෙයක් අමතකුණා. ඊට පස්සේ අපේ රටට දැන් මුන් තවක උගුලකට අටවන්න හදනවා. ඒ උගුල තමයි බැසිල්ට දැන් මේ වෙලාවේ දන්නවා මේ වෙලාවේ රාජපක්ෂ හොරුන්ට තියෙනවා ලොකු ප්‍රෙෂර් එකක්. මේ මේ විදිහට ඉස්සරහට ගියොත් එහෙම ඔවුන්ට ඊට පස්සේ 2024 දී ඔවුන්ට ආණ්ඩුවක් ගන්න බෑ වෙනවා කියලා වෙලා දන්නකොට එතකොට කරන්නේ මේකේ දැන් ඊළඟ ඉත්ත තමයි මෙතෙන්ද දාන්න හදන රනිල් වික්‍රමසිංහ හොරා. හරිද? මහා බැංකු හොරා රනිල් වික්‍රමසිංහ ඌව දාලිවල්ලා මෙතනින් දැන් මුම් බලනෝ මේ මේ ප්‍රෙෂර් එක කොහොමද අඩු කරගෙන මොහුව අගමැති කල්ලිවල්ලා මේ ජාතික ආණ්ඩුවක් කියන අටමගලක් අටවගෙන ඉස්සරහට ගිහිල්ලිවල ඔවුන්ට මේ තියෙන දැන් මේ තියෙන මේ ප්‍රෙෂර් එක අඩු ඒ කියන්නේ මිනිසුන්ට අර ලංකා මිනිසුන්ට ඉක්මනට අමතක වෙනවා කියන මතයක් තියෙනවනේ. ඒක නිසා ඒ මතය මත මහින්ද රාජපක්ෂව අගමැතිකමෙන් අයින් කළා ජාතික ආණ්ඩුවක් කියන අටමගලයක් අටවගෙන ඉවල රනිල් වික්‍රමසිංහ එතෙන්ට ගෙනල්ලා ප්ලෑන් කළිවල මේ කාලය තුල මේ රනිල් වික්‍රමසිංහගේ ඔක්කොම රනිල් වික්‍රමසිංහ බොක්කට ඒ ටික දාලිවල රාජපක්ෂ හොරා ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ කියන හොරා අවසානට 2024 ජනාධිපති සිහිනය සැබෑ කරගන්න තමයි ට්‍රයි එකක් දෙන්නේ. එතකොට ඒ ජනාධිපති සිහිනය සැබෑ කරගන්නත් යනකොට හැබැයි අද මහින්ද රාජපක්ෂ ඒකට අකමැති වෙලා තියෙනවා. මොකද ඔහුත් කැමති නෑ මේ බලය අතාරින්න නාකි වෙලත් අර මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි බලය අතාරින්න නැති අකමැතිකමට ඔහු කියලා දෙනවා අකමැතිකම දෙන්න බෑ කියලා. එතකොට ඕ ජාතික ආණ්ඩු සිහිනයත් ඒ විදිහට බොඳ වෙලා යන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද මහින්දට අගමැතිකම අතාරින්න බෑ බලය අතාරින්න බෑ. මේ විදිහට ගියොත් එහෙම බැසිල් රාජපක්ෂට ජනාධිපති සිහිනය ළඟා කරගන්න බෑ. ඔන්නෝ කරුණු කාරණා ඔන්නෝ විදිහට යනවා. ඉතින් ඒ විදිහට අපි අපි බලමු. දැන් අද ඇත්තටම විපක්ෂයෙන් සාධනීය ලක්ෂණයක් අද පෙන්නුම් කරා. ඒක තමයි රටේ මිනිස්සු මෙච්චර දුක් විඳිනකොට අපි හැමදාම කිව්වා මේ වෙලාවේ දැන් ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ මේ විපක්ෂය තුන්වෙනි බලවේගය දැන් බැටල් එක අරගෙන දුවන්න ඕනේ කියලා ඉවරලා මේ රට මෙතනින් එහාට මිනිස්සුන්ට මේට වඩා දුක් විඳින්න බෑ කියලා ඉවරලා. එතකොට එහෙම කියනකොට අද අනුර කුමාර් දිසානායක ප්‍රකාශයක් කරනවා මම දැක්කා රටේ මිනිස්සු මේ තරම් දුක් විඳින්න අපිට ඉඩ තියලා ඉන්න බෑ. ඒක නිසා මෙතනින් පස්සේ අපි කිසිම වෙලාවක මේ මිනිස්සු මේ තත්ත්වයට ඇදලා දානවට අපි කැමති නිසා අපි ඉස්සරහට අරගලය පටන් ගන්නවා කියලා ඉවරලා ලොකු සාධනීය ලක්ෂණයක් දැක්ක ඒ සාධනීය ලක්ෂණයට අපි සැලුට් කරනවා. ඒක තමයි වෙන්න ඕනේ මේ වෙලාවේ මිනිස්සුන්ට මේ අරගලයක් තුල හරි මේ මිනිස්සු බේරගන්න එක තමයි මේ මේ රටට කරන ලොකුම දේ. එතකොට දැන් අපිට කාට හරි කියන්න පුළුවන් මේ ආණ්ඩුව මේ මොන ආණ්ඩුවක් ආවත් දැන් අපිට මේ වෙලාවේ මේ රට බේරගන්න බෑ කියලා. එහෙම කියන්න එපා. මොකද දන්නවද
අපි දැන් මේ කරන ආණ්ඩුව වලින් පස්සේ අලුතෙන් එන ආණ්ඩුවකට කියන්න පුළුවන් මේ දෙගොල්ලොම මෙච්චර කාලයක් රට කර පරිහානිය තුල අපිට දැන් මෙතනින් එහාට මේක ඉස්සරහට දුවන්න නම් අනිවාර්යයෙන්ම මේ සමහර තැන්වලදී අපිට නෙගෝෂিয়েට් වෙන්න ඕනේ ඒක නිසා මේ තත්ත්වයකට යන්න බැරි නිසා අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න කැමති අපිට ඒ නිසා මෙන්න මේ 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 සහන ටික දෙන්න නැත්නම් එතනින් එහාට අපිට කියන්න තියෙන්නේ මේව කරන්න බෑ කියන තැන. එතකොට මේ දේවල් ඒ විදිහට මේ දෙගොල්ලොම කරපු දේවල් අපිට මේ වලට වග කියන්න බෑ කියලා ඒ රජය ඒ විදිහට කිව්වොත් එහෙම අරමින් සුන්ට බලෙන් ගන්නත් බෑ. මොකද බලෙන් ඇවිල්ලිවල මේකේ තියෙන දේවල් ලියා ගන්න දෙයක ඒ කට්ටියත් ඒ සහන වලට ඔළුව නමන්න වෙනවා. ඒක නිසා මම දැන් කියන දේ තේරෙන්නේ නැති. හරිද? දැන් 74ක් කරපු ආණ්ඩුව මේ දෙගොල්ලොමනේ, ඒ කියන්නේ UMP එක ශ්‍රී ලංකේකත් පොහොට්ටුවත් ඕ කට්ටියනේ මෙච්චර කාලයක් ආණ්ඩුව කරේ. එතකොට මේ දැන් ජාතික ජන බලවේගය හෝ තුන්වෙනි බලවේගයකින් මේ රට පාලනය කරන්න ආවොත් එහෙම ඒ කට්ටියට කියන්න පුළුවන් මේ 74ක් කරපු මේ දෙගොල්ලොන්ගේ ණය අපිට එකපාරටම ගෙවන්න බෑ. දැන් මේ රට කියලිවල අපි එකපාරට ලියලා දෙන්නත් බෑනේ. ඒක නිසා අපි කැමති මේ ණය ටික ගෙවන්න. හැබැයි අපිට සහන කාලයක් ඕනේ. ඒක නිසා මෙන්න මේ රට මෙන්න මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔබල අපිට මේක කාලය දුන්නාට පස්සේ අපි ඒ කාලය තුල මේ රට යම් කිසි තැනකට ගෙනල්ලා ඔන්න අපි ඔයාලගේ නයිටික් ගෙවන්නම් කියලා. එතකොට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මේ ඕ තුන්වෙනි බලවේගයට කතා කරන්න පුළුවන්, ශ්‍රී ලාංකිකයන්ට කතා කරන්න පුළුවන්, ලෝකයේ විසිරි පැතිරි සිටින මේ වගේ රට මෙන්න මේ වගේ තත්ත්වයක තියෙනවා බාණ්ඩාගාරේ මෙච්චරයි මෙහෙමයි කියලා සම්පූර්ණ තේරුම් කරලා දීලා ඔබගේ අතේ තියෙන ඩොලර් එක හෝ ඔබට පුළුවන් විදියට තමන්ගේ රටට ආදරේ නම් ඇත්තටම රත්තරන් සංචිත ටික වැඩි කරන්න අපිට රත්තරන් ටිකක් දෙන්න, අපේ ඩොලර් ටික වැඩි කරන්න අපිට ඩොලර් ටික දෙන්න, ඒ විදියට කියලිවල අපිට යුරෝ ටික දෙන්න කියලිවල ඒ විදියට ශ්‍රී ලාංකිකයන්ට කතා කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ තුන්වෙනි බලවේගයට විතරයි. මොකද අනිත් ඒවුන්ට හොරගම් කරන්න මේ රටේ ඉන්න මේ ලෝකේ විසිරී පැතිරී සිටින ශ්‍රී ලාංකිකයන් එක ඩොලරයක්, එක යුරෝ එකක්, එක ඩිරාම් එකක් දෙන්න කැමති නැහැ කියලා මාත් එක්ක සාකච්ඡා කරලා තියෙන ඕනතරම් නුවණ. අපි මේ වගේ තුන්වෙනි බලවේගයක් ආවොත් එහෙම අපි ලංකාව දියුණු කරන්න අපේ කරේ තියෙන මාළේ හැර දෙන්න කැමති කියලා අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒක නිසා අපි ඔබලට යෝජනා කරනවා මේ වෙලාවේ මුංගෙන් මේ හොර නලෙන් රාජපක්ෂවලුන්ගෙන් රාජපක්ෂ හොරුන්ගෙන් ඒ වගේම රනිල් වික්‍රමසිංහලාගෙන් මේ රට ගලවලා දෙන්න තුන්වෙනි බලවේගයකට අපි ලෝකෙ සිටින ශ්‍රී ලාංකිකයන්ට කතා කරලිවල ඩොලර් ටික දෙන්නම්, යුරෝ ටික දෙන්නම්, රත්තරන් සංචිත ටික වැඩි කරන්නම්, අපේ කරෙත් ඒ දාට මාලයක් නැති වෙයි, ඔබේ කරෙත් මාලයක් නැති වෙන බව මම හොඳටම දන්නවා. ඔබත් මේ ආදරයෙන් සහ රත්තරන් සංචිත ටික වැඩි වෙනවා, ඩොලර් සංචිත ටික වැඩි වෙනවා, යුරෝ සංචිත ටික වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ රට මේට වඩා හොඳ තැනකට ගේන්න පුළුවන් වටපිටාවක් අපි හදනවා කියලා කියන ගමන් මෙන්න මේකෙන් මම අද ඉවර කරන්නම් කතාව. හොර පාරෙන් පාර්ලිමේන්තු පැමිණ රටත් බංකොලොත් කෙරූ කුමන්ත්‍රණ කරුවාට එරෙහි වීමට ඔබට අයිතියක් ඇත. ඒ තමයි බැසිල්ට විරුද්ධව අපි දැන් නැගිටින්න ඕනේ කාලය හරි. මේ රට පාලනය කරන්නේ ගෝඨාභය නාමික ජනාධිපති කෙනෙක් වුණාට බැසිල් තමයි, ඥානක්ක තමයි මේ රට පාලනය කරන්නේ. ඒ නිසා ඒකට එරෙහි වීමට ඔබට අයිතියක් ඇත කියන තැන ඉඳගෙන අපි අද ඔබෙන් සමු ගන්නවා. මම හැමදාම කියන වගේ මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම්, මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් click කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් ගිහින් එන්න. ආයිබෝන්.